ශ්‍රී ලංකා ටුරිසම් හොටල් කියන YouTube channel එක කියලා. අතරම මේ දවස්වල කොරෝනා සමයත් එක්ක කොහෙවත් යන්න විදිහක් නැහැ. ඒ හින්දා මම හිතුවා වීඩියෝ එකක් කරන්න ඕන කියලා ගෙදරට වෙලා. අපි ගොඩක් සිංහල ජාතිය බත් කන හින්දා අද මම ඔයාලට කියන්න හිතුවා ගෑරුප් වෙනොයි හැන්දෙනොයි කොහොමද රයිස් එකක් කන්නේ කියලා. ඒක තමයි අද ටියුටෝරියල් එකක් විදිහට පොඩි වීඩියෝ එකක් කරන්න හිතාගෙන ආවේ. මම හැබැයි හෙට හොවනින්දා සම්පූර්ණ වීඩියෝ එකක් දානවා. 3 meal course එකක වීඩියෝ එකක් දාන්න හිතන් ඉන්නවා. ඒ කියන්නේ සුප් එක, මේන් කෝස් එක සහ ඩෙසර්ට් එක ගන්න විදිය සහ arrangement එක කොටර පෙන්නලා වීඩියෝ එකක් කරන්න හිතන් ඉන්නවා. ඒකත් කොටර බලා ගන්න පුළුවන් තව දවස් දෙක තුනකින් මගේ channel එකේ. මාව subscribe කරපු නැති යාළුවෙක් ඉන්නවා නම් මාව දැම්ම subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට කියන්න ඕනේ ඔයාලා හොටෙල් එකට ගිහිල්ලා ඔකට්ටිය රයිසන් කරි හෝ රයිස් එකක් කොට කරොත් ඔයාලට ඒක අනුභව කරන්න වෙන්නේ ගෑරුප් වෙනු හැන්දෙනු. එතකොට ඔකට්ටිය ගියපු ගමන් ඔයාලා කන්න කලින් ඔයාලගේ ෂීට් එක හොඳට ලං කරගෙන කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙන්න ඕනේ. එතකොට තමයි මේක ඔයාලට කන්න ලේසි වෙන්නේ. එතකොට තව දෙයක් කියන්න ඕනේ, ඔයාලා ස්පූන් ෆෝක් එක අල්ලන්න ඕනේ මෙන්න මේ ආකාරයට. මේක මෙහෙම තියලා මේ ඇඟිල්ලෙන් මෙහෙම කරලා මෙන්න මේ එජ් එකට හැම වෙලාවම මේ ඇඟිල්ල මේකට කියන නම මතක නැහැ මේ ඇඟිල්ල මොකද්ද කියන්නේ කියලා. ඔයාලට පේනවාද මේ ඇඟිල්ල මේ ගෑරුප්පුවේ මෙන්න මෙතනින් තද කරගන්න ඕනේ. මොකද අපි මොනවා හරි කපන්න හරි කන්න යද්දි මේකෙන් තමයි රඳවගන්නේ තද කරලා. එතකොට අපි දැන් අපි බත් කන හින්දා ස්පූන් එකක් තියෙන්නේ. ඒතර ඔයාලට ස්පූන් එකෙන් තමයි ගලව ගන්න වෙන්නේ. නැත්තම් නයිෆ් එක පාවිච්චි කරනවා නම් ඔකට නයිෆ් එකෙන් කපද්දි චිකන් කෑල්ලක් ගන්නවා නම් මෙහෙම තියලා තමයි මෙහෙම කපා ගන්න. එතකොට එකට ලේසියෙන් තමයි මේ ඇඟිල්ල මේකට තද කරගන්න කියලා කියන්නේ. එතකොට ස්පූන් එකත් ඔයාලට මෙහෙම තියලා මේ මහපැටඟිල්ලෙන් මේක තද කරගෙන ඒකෙත් මෙන්න මේ ආකාරයට තද කරගන්න පුළුවන්. හැබැයි ඒකේ ගොඩක් තද කරගන්නේ මේ චිකන් කෑල්ල කඩා ගන්නකම් විතරයි. ඊට පස්සේ ඔයාලට කෑම කද්දි මෙහෙම තමයි ඒක කන්න වෙන්නේ. එතනහම අපි ඔයාලට දැන් අද අපේ නෝන හදලා තිනවා වම්බොඩු මොජු තිනවා මැල්ලුමක් තිනවා බීන්ස් ටෙම්පර්ඩ් එකක් තිනවා ඒතර චිකන් තිනවා රතුබත් තමයි අපි ගෙදර කන්නේ. ඊට පස්සේ ඔන්න අපි බලමු දැන් මේක කොහොමද කන්නේ කියලා. ඔයාලට පුළුවන් බත් එක මේ ආකාරයට පොඩ්ඩක් ෆෝක් එක මෙන්න මෙහෙම තියාගෙන මේක ටිකක් අනාගන්න. අනාගෙන ඔයාලට කන ඔයාලගේ ව්‍යංජන ටික ගෑරුප්පුව මේ අතර තියලා මේක මෙහෙම අල්ලලා මෙතනට දාලා මේකිනුත් ඔහොම ටිකක් අරගෙන මෙතනට දාගෙන මැල්ලුම් ටිකකුත් ඔහොම අරන් දාලා ඔයාලට පුළුවන් හැම වෙලාවෙම ෆෝක් එක මේ අතර තියාගන්න ඕනේ. මේක පොඩ්ඩක් මික්ස් කරගදි මොකද මේක ඇඟට වැඩෙන්න ඉඩ තියෙන්න පුළුවන්. ඒ හින්දා මෙහෙම මික්ස් කරගන්න පුළුවන් ඔයාලට. ඒතර ඔයාලට පුළුවන් චිකන් කෑල්ල වෙනම පැත්තකින් තියලා අපිට දැන් නයිෆ් එකක් නැහැ අපිට මේකෙන් තමයි ගලව ගන්න වෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් ෆෝක් එකෙන් මෙහෙම තද කරලා මෙහෙම ස්පූන් එකෙන් මේ චිකන් කෑල්ල ගලව ගන්න. නැත්තම් ස්පූන් එකෙන් ගලවන ගමන් මේකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේක මික්ස් කරන් හැම වෙලාවම ඔයාලා කද්දි ස්පූන් එක ගන්නෙ නැහැ. ස්පූන් එකෙන් බත් එක ඔයාලට පුළුවන් බත් එක ගද්දි ස්පූන් එක මෙන්න මෙහෙම තියලා අපි අනාගත බත් එකට මෙන්න මෙහෙම තියලා ෆෝක් එකෙන් මේක මේ ආකාරයට ස්පූන් එකට දාගන්න. දාලා තමයි අපි ඊට පස්සේ මේ ඇඟිලි දෙක මෙතනින් මෙහෙම අල්ල ගන්න පුළුවන්. ඔකට මෙහෙම අල්ලලා මෙහෙම මෙන්න මේ ආකාරයට ඔයාලට පුළුවන් මේක මෙහෙම කන්න. හරිම රසයි. හැබැයි මතක තියාගන්න ඕනේ
ඔයාලා හොටෙල්ලට ගිහින් කද්දි මෙහෙම කටේ මෙහෙම බත් තියාගෙන වටේ පිටේ කාත්වයක් කතරන්න යන්න එපා. එතකොට ඔයාලට එහෙම කතා කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් එතකොට ඔයාලට මේ වතුර බොන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාලට හැන්ද දෙන විදිහක් තියෙනවා. එතකොට හැන්ද හැම්බෙලාම මෙහෙම මුණින් අතරත් ඒක ක්‍රොස් කරලා ගැරුප්පු මෙන්න මෙහෙමත් තියලා තමයි ඔයාලා ගන්න වතුර එකක් හෝ එතකොට ඔයාලගේ වටේ පිටේ ඉන්න කට්ටියත් එක්ක කතා කරන්න හරි ඔයාලා බොන වතුර එකක් හරි ගන්න පුළුවන් ෆෝක් එකයි ස්පූන් එකයි මේ අතර තියලා. එතකොට ඔයාලට කරදරයක් වෙන්නේ නැහැ. නැත්තම් මේ හැඳ ගැරුප්පුවයි තියෙන විදිහෙන් ඔයාලට හොස් කරන කට්ටියගේ වේටස් දැනගන්න ඔයාලා කාලා ඉවරයි කියලා ඔයාලා සංඥාවක් දීලා තිබ්බොත් එහෙම ඔයාලා කෑව නැත්නම් එයා ඇවිල්ලා ඔයාලගේ අහන්න බලන්නේ නැහැ මේ ප්ලේට් එක අරගෙන යනවා. ඒතර ඔයාලා මෙහෙම තිබ්බොත් එයාලා දන්නවා ඔයාලා රෙස්ට් එකක් ගන්න ඔයා තම කැම එක වාගේ කන්ටිනියු කරනවා කියලා එයා දන්නවා. අපි වටේ පිටේ කට්ටියත් එක්ක කතා කරනවා අපි වතුර ගබ්බනවා එහෙම දන්නවා. ඔයාලා කැම එක කාලේ ඉවරුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ ආකාරයට මේක මෙන්න මෙහෙම තියන්න. මෙන්න මෙහෙම. එතකොට මෙන්න මෙහෙම තිබ්බහම දන්නවා ඔයා කැම එක කාලා ඉවරයි කියලා. මෙන්න මේ අතර තියන්න පුළුවන් කෙලින් අතර. එතකොට එයා දන්නවා ඔය කැම එක කාලා ඉවරයි කියලා. එතකොට එයාලා ඔයාගේ කැම එක අරගෙන යනවා. අන්න ඒ විදිහට තමයි ඒක කරන්නේ. අද මං ස්පූන් එකයි ෆෝක් එකයි පාවිච්චි කරේ ගොඩක්ම. ගොඩක් අපි ජාතියක් විදිහට බත් තමයි වැඩිපුරම කන්නේ. ඒ හිඳ තමයි මේ දෙක පාවිච්චි කරේ ගොඩක්. මං ඉදිරියේ වීඩියෝ එකක් ගේන්න හිතාගෙන ඉන්නවා සම්පූර්ණම 3 කෝස් මීල් එකක කන විදිය සුප් එකේ ඉඳන්ම තව දවස් දෙක තුනේ එකක් දානවා. අද මේක ෂූටුත් කරනවා. එහෙනම් යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. පොඩි ටියුටෝරියල් කැලක් ගෙනාවේ. එහෙනම් අදට ගිහිල් එන්නම් හැමෝටම ජය වේවා. මේ මා සබ්ස්ක්‍රයිබ් කරපු නැති යාළුවෝ ඉන්නවා මා දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා හැමතිර බෙල් එකත් ඔබලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගන්න. එහෙනම් හැමෝටම ගිහිල් එන්න හැමෝටම ජය වේවා.